මේකට ඇත්තටම මේ මම නම් තීරණය කළා මේකට hina වෙන්නේ නැහැ. මොකද hina වෙන්නේ අඬන්නෙත් නැහැ. හරි. මේක තමයි අපි මේ පහුගිය සති කීපය තිස්සේම පහුගිය මාස කීපය තිස්සේම අපි මේගොල්ලෝ ගැන කියපු කතාවක් තියෙනවානේ. මේගොල්ලන්ගේ මේ හුඟා කතන්දර මේගොල්ලෝ මේ මහා බුද්ධිමතුන් විදිහට පේන්නේ කට අරින ගාන විතරයි. කට ඇරියට පස්සේ මේගොල්ලෝ අර අර මේ කැලේ නිල් බාජරේට වැටිච්ච හිවලයක තවත් කියලා කිව්ර නලිනියවගේ ඒ හූ කියන කාලේ කියන. ඒකට මේ තමයි මේ නිල් බාජරේ වැටිච්ච හිවලා හූ කියන කාලේ. එහෙම නැත්තම් මේගොල්ලෝ කට අරින කාලේ. මේගොල්ලන්ගේ කට ඇරියට පස්සේ මිනිස්සුන්ට පේනවා මොලේ තරම. ඒ කියන්නේ අපි ආර්ධනා කරන වසන්ත සමරසිංහ සහෝදරයාට තවදුරටත් මේ කතා පවත්වන්න. මේ වගේ කතා දෙයක් නෑ. ඒ කියන්නේ වසන්ත සමරසිංහ කතා කළත් නොකළත් මේගොල්ලෝ දැන් ඉස්සරහට දැන් හැම සුමානෙම එක්කෙනෙක් ওই ප්‍රොජෙක්ට් එක කරනවා. ඒ කියන්නේ එක සුමානෙක සමන්ත විද්‍යාරත්න කියනවාක් හරියට. අපි සමන්ත විද්‍යාරත්නේ කතාව එහෙන මොඩයි කියලා පෙන්වුවා මේගොල්ලෝ කියන්නේ නෑ සමන්ත විද්‍යාරත්න නෙමෙයි අනිත් අය කතා බලන්නේ සමන්ත විද්‍යාරත්න විතරද අවුල් එහෙම කියනවා. ඒ එයාගේක විතරක් වෙන්නේ මොකද අනිත් අය කතා හන්නේ. එහෙනම් ඊළඟ සුමාරේ නලින් හේ වගේ කියනවා කතාව. ඊට පස්සේ කියන්නේ නලින් සහෝදරයා විතරක් නෙමෙයි මේගොල්ලෝ බෙදාගෙන දින්නේ රසිකිතනේ දින්නේ මේගොල්ලෝ බෙදාගෙන. එහෙම නෙමෙයි කතන්දරේ. ඊට පස්සේ ඔක්කොම ඉස්සේ අනුර කුමාර ආර්ථික හැකලෙන්නේ කියන දිවෙක් ගත්තනේ අපි. මේගොල්ලෝ නායකයනේ. ඔව්. අනුර කුමාරගෙන් පස්සේ දැන් වසන්ත සර. මේ ඔක්කොම එකයි. මං කියන්නේ බෙදාගෙන නෙමෙයි. මේ ඔක්කොගෙම අවබෝධයේ තරම අපි කිව්වා මේගොල්ලෝ මේගොල්ලන්ට මේ සාමාන්‍ය රටක් පාලනය කරන විදිහ ගැන ආර්ථිකය ක්‍රියාත්මක වෙන විදිහ ගැන අවම අවබෝධයක්වත් නැති කයිවාරු කාර්යෝ ටිකක් විතරයි කියලා අපි පුන පුනා කිව්වා. එතකොට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ පේජ් වලින් අර පරණ අපේ පින්තූරක ගහ මඩ ගැහුවා සජිත්ගේ කට්ටිය කියලා. සජිත් අවුරුදු දෙකක විතර කලින් ගත්ත පින්තූර තුනකට කලින් ගත්ත පින්තූර. මොකද ඒ අයින් වෙලා අවුරුදු දෙකක් විතර වෙනවනේ අපි අලුතින් දේශපාලන පක්ෂයක් ව්‍යාපාරයක් පටන් අරන්. ඉතින් මේ පරණ පින්තූරක ගහ මේ මැටි මෝල්ලු ටික මඩ ගැහුවා. හරි. ඉතින් මඩ ගහලා දැන් මේවා ඒගොල්ලන්ටම කැරකෙන කාලේ. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ මඩ ඒගොල්ලන්ටම අනලා කණ්ඩ වෙන කාලේ තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ වසන්ත සමරසිංහ නලින් හේවගේල අනුරදිසා නායකලා සමන්ත විද්‍යාරත්නලා සහ ඉදිරි කාලයේ තව ගොඩක් අය ඒකට එකතු වෙයිනේ. එකතු වෙයි මේ ලිස්ට් එකට. මේගොල්ලෝ මේ කරන්නේ මේගොල්ලෝ පහුගිය කාලේ අනුන්ට අනපු මඩ තමන්ම අනුභව කරන කාලේ. දැන් මේ LRT කතන්දරේට යන්කෝ. ඒකනේ පළවෙනිදී හරි වන්නේ ඒක ඒක පැත්තකට විතර යන දැන් මේවා දැන් LRT එකේ LRT එක ගැන මත දෙකක් සමාජයේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ LRT එක ගැන LRT එකට පක්ෂව මත දක්වන පිරිසක් සමාජයේ ඉන්නවා. ඒ වගේම මේ LRT එකට විරුද්ධ පිරිසකුත් ඉන්නවා. ඔව්. ඒ වගේම LRT එකට පක්ෂව මත දක්වන අය ඒකට අදාළ හේතු ඉදිරිපත් කරනකොට LRT එක විවේචනය කරන අය දැන් අපිත් එක්ක ආවාර මේ පොඩ්කාස්ට් එකකට තව සුජීව ප්‍රේමරත්න ආයක LRT එකේ ගැන එයාට විකල්ප මතයක් තියෙනවා කියලා. ඒක හරි. ඒ කියන්නේ විකල්ප මත තියෙන එක හරි ඕනෑම ප්‍රොජෙක්ට් එකක් ගැන. ෆීසිබිලිටි ගැන ඒකේ ප්‍රයොරිටි එහෙමද ප්‍රමුඛතාව මේ වෙලාවේ ඒකට දෙන්න ඕනද කියන කාරණා. අපි විකල්ප මතත් එක්ක යනකොට මේ අපිට ඕන වැඩක් සාර්ථක කරගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ විකල්ප තියෙන්න පුළුවන්. විකල්ප මත තියෙන්න පුළුවන්. හැබැයි LRT එක එක පැත්තකට විතරක් යනවා. එහෙම නැත්නම් මේක වන් වේ යන කෝච්චියක් කියලා හිතාගෙන ඉන්න එකෙක් මේකේ ෆීසිබිලිටි ගැන කියනවා කියන මම කියන්නේ අපි ආන්න ඕනේ නැහැ කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක ගැන මෙලෝ වලබෝලයක් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මේක එක පැත්තකට විතරක් යනවා කියලා හිතාගන්න. හිතාගෙන ඉන්න එක එතනින් ගිහිලා මොකද කරන්නේ? ඔව් ඒක තමයි. කතා කරන්නවත් බෑ මේවා. මේක එක පැත්තකට විතරක් යනවා කියලා හිතාගෙන ඉන්න මිනිස්සෙක් මේකේ ෆීසිබිලිටි ගැන කියනවා මං හිතන්නේ සමාජය. මොකද ඒ කියන්නේ මේක තේරලා නෙමෙයි කතා කරන්නේ. මේක මේ කිසිම මේක ගැන අබමල් රේණුවකවත් අවබෝධයක් නැතිකම තමයි ඒකේ තේරෙන්නේ.
ඒකින්ද මං කියන්නේ මේකේ අඩුම ගානේ මේ ව්‍යාපෘතියේ හොඳ නරක ගැන කරන සංවාදයේ හරි අඩුම ගානේ මේකේ මූලික කාරණාවක් තේරෙන කෙනෙක් එක්ක තමයි කරන්නේ කතා කරන්නේ මේ නිකන් කයිවාරුකාරයෝ එක්ක නෙමෙයි හරි ඒ වගේ මේගොල්ලන්ගේ අර කලින් දාපු වීඩියෝ එක මේ වසන්තගෙම මීට කලින් වීඩියෝ එකක් තමයි අපි දැම්මේ LRT එක අවලංගු කරනකොට මෙයා කියපු කතාව කිව්වේ කතාව මොකද්ද කියලා එතකොට මේ අද කියන කතාවට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තමයි එදා මෙයා කියන්නේ හරි එතකොට එදා feasibility ගැන නෙමෙයි කියන්නේ නෑ 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 එදා තියෙන ප්‍රයෝජන ගැන ඉතින් මේක මාර ඒ කියන්නේ තන්නේ කරව මේගොල්ලන්ට කයියෝ කියලා කියන්නේ සහ ඒ නම ඒගොල්ලන්ට ඉතාම හොඳින් ගැලපෙන්නේ ඔන්න ඔය කාරණේ හින්දා මේගොල්ලන්ට timeline එක දිහා බැලුවොත් දැන් යහපාල නාණ්ඩුවෙන්නේ ඔක කියන්නේ ඔව් එතකොට යහපාල නාණ්ඩුවෙන් LRT එක ගේන කාලේ මෙයලා එකට විරුද්ධයි අනේ හරි ඊට පස්සේ ගෝඨාභය ඇවිල්ලා LRT එක අහෝසි කරනකොට මෙයලා එකටත් විරුද්ධයි ඔව් ද රණින් ලැබිලා LRT එක අමු පටන් ගන්නකොට මෙයලා එකටත් විරුද්ධයි මං අහන්නේ මොන වීලුවක්ද මහත්තයෝ ඒක තමයි මේගොල්ලන්ගේ පුළුවන් එකම දේ ඕන එකට විරුද්ධ වෙන එක يعني ඉතින් ඒ හින්දා මේ මේ මේක තමයි මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගැන අපි කිව්වේ කියන්නේ නැවත කියන්නේ ආර්ථිකය ගැන අවම අවබෝධයක්වත් නැති පිරිසක් රටක් පාලනය කරන විදිහ ගැන රටක පාලන ක්‍රියාවලිය ගැන ව්‍යාපෘති කළමනාකරණය ගැන ව්‍යාපෘතියක් දියත් කරන ආකාරය ගැන අවම අවබෝධයක්වත් නැති නිකම්ම නිකං කයිවාරු කාර්යෝ ටිකක් මේ කයිවාරු කාර්යෝ ටිකට බලය දුන්නයි කියලා එමු නැත්තම් මේ කයිවාරු කාර්යෝ ටික අඩු ගානේ සීරියස් ගත්තයි කියලා රටකටත් වෙන කිසිම සුගතියක් නැහැ. ඉතින් ඕක තමයි ඕකේ තියෙන මේ මේ අපි තීරුම් ගන්න ඕනේ කාර්යය. ඉතින් ආතල් පැත්තකින් තිබුණට පස්සේ ඉතින් ඒ කියන්නේ මේවා මේ ඇත්තටම hina වෙන්න ඕනේ කාරණා නෙමෙයි. ඒ කියන්නේ මේව දැක්කම මිනිකේ hina යන්න පුළුවන්. මේවා නෑ හැබැයි මේ hina වෙන්න ලක් වෙන එකෙන් තමයි මිනිසුන්ටත් මේක තීරුම් ගන්න පුළුවන්. මෙච්චර විහිළු සාගත කතා කිව්වට පස්සේ ඕනේ මිනිස්සුන්ට අනුතර මේක තීරුම් ගන්නත් පුළුවන්. මේ මිනිස්සු මේ විහිළුකාරෝ තමයි කියන්නේ. ඔව් ඒ කියන්නේ මේකේ ප්‍රශ්නේ මෙහෙම නේ. දැන් මේකේ ප්‍රශ්නේ දැන් චාමර සම්පත් දිසානායකලා ඒ වගේ කට්ටිය. අපි හිතමු 30 කුට්ටිය ආරච්චිලා. සජමේ පැත්තෙත් ඔහොම කට්ටිය ඉන්නා සජමේ තිනන කවුද දිලීප වේදාරච්චි රාමුවේ මාළු කෑවනේ ඔව් දිලීප වේදාරච්චිලා ඔය මේ එක එක කුලකයක් ඉන්නවා මේ කවුරුත් මේගොල්ලෝ එහෙම සීරියස් විදියට ගන්න නැහැ ඒගොල්ලන්ගේ බුද්ධිමත් ප්‍රකාශ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බල ප්‍රදේශවල ඉන්න මේ දුප්පත් මිනිසුන්ට මොනවා හරි බෙදලා උදව් කරලා ඊට පස්සේ මේ ඒකෙන් ඔය ප්‍රසන්න රණවිල්ලා අර එහෙම මේ බර ලංකාවේ තියෙන මේ අර ගරා වැටුණු අශීලාචාර මජර දේශපාලන සංස්කෘතියේ උදව්වෙන් මේගොල්ලෝ හැම ඡන්දෙදිම පාර්ලිමේන්තුවට එනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ මිරිස් කුඩු ගහනවා කුණුහරුප කියනවා පිස්සු කෙල්ලනවා සරන් උස්සනවා ඒ වගේ විවිධාකාර දේවල් කරනවා ඒ අවසානයේ මේගොල්ලෝ ඒ කියන්නේ ඒක මම කියන්නේ මේ යකා යකා විදියට පෙනී ඉන්න අවස්ථාවක් ඒ කියන්නේ අපි දන්නවා ඒගොල්ලන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක හරි දැන් මේගොල්ලෝ එහෙම නෙමෙයිනේ මේගොල්ලෝ සකල කලා වල්ලභය වගේනේ ඉන්නේ සියල්ල දත් කට්ටියනේ මේගොල්ලෝ හරි මේගොල්ලෝ කටින්නම් ලංකාව විතරක් නෙමෙයි මේගොල්ලෝ ඇමරිකාවෙත් ගිහිල්ලා ආණ්ඩු පිහිටවයි නමුත් අවසානයේ LRT එක එක පැත්තකට යනවා කියලා හිතන්නේ මට තියෙන ප්‍රශ්නේ එක පැත්තකනේ LRT එක ඊට පස්සේ මොකද කරන්නේ මන් දන්නේ නැහැ ඉතින් මට ඇත්තටම මේ තේරෙන්නේ නැහැ මේගොල්ලෝ මේවා කියනකොට මේගොල්ලන්ගේ මේ අර අපි ඒ කමක් නෑ අපි මාලිමාවට කියන ඉන්නවනේ එහෙම මොන පට්ටියක්ද කියලා කියන්න බෑ Facebook එකේ. ඔව් ඒ කියන්නේ ඒ වගේම තමයි කියන්නේ. කොහෙද යන්නේ කියලා ආවම මාලිමමන කියනා වගේ තමයි LRT එක. අම්බේවෙල සිටියේ යතු අන්දමේ කට්ටියක් මේගොල්ලෝ නඩත්තු කරගෙන යනවා. ඒ කියන්නේ ඒ කට්ටිය ඊට පස්සේ මේකටම කුණුහරුපෙන් කියන අන්ත ත්‍රාඩ විදියට හැසිරෙනවා. ඒ කියන්නේ අශීලාචාර ත්‍රාඩ විදියට කුණුහරුප කීකිය. ඒ කියන්නේ කිසිම හැදියාවක් කිසිම මේ ශිෂ්ටකමක් නැතුව අශිෂ්ට විදියට හැසිරෙනවා සමාජවාදී හැමතැනම එකම පිරිසක් ඔය හැම පේජ් එකකම ගිහින් එකම කට්ටියක් තද මේකෙත් ඔහොම කට්ටියක් ඉන්නවා. හරි මේ සමාජයේ ඉන්න මෝඩම ස්තරයනේ. හරි සමාජයේ ඉන්න මෝඩම ස්තරය මේක ගෝඨාභය රාජපක්ෂත් බලගන්නවා 2019. කැලණියයි පෙන්නලා ඒ සමාජයේ මෝඩස්තරේ බලගන්නපු විදිය. වන්දසත්කම් වන්දපෙති කියන ඒ සෙග්මන්ට් එක තමයි මේ. සමාජයේ ඕනම ස්තර ගණනාවක් තියෙනවානේ. ඒ වගේම සමාජයේ මෝඩම ස්තරයක් ඉන්නවා කියලා පිළිගන්න ඕනේ. ඔව්. ඒක තමයි හැමදාම කට්ටිය මැනිපුලේට් කරන්නේ. ඒක තමයි මැනිපුලේට් කරනවා. ඒ වගේම මේගොල්ලෝ මේ සමාජයේ මෝඩම ස්තරේ පහුගිය කාලේ බලගන්නවා. මේ මෝඩම ස්තරය කුණුහරුපකීකේ දඟලනවා. ඒ කියන්නේ අපිටත් මඩ ගහනවා. එමෙතනම කුණුහරුපකීකේ. Facebook එකට ගියාම Facebook profile එකේ works at no job company. එහෙම ඉන්නවනේ කට්ටියක් නේ මේ මේ ඇටෙන් පොත්තේ අර මොකද කියන්නේ අහවල් එක ගහ ගන්න නිය පොත්තක් නේ හැබැයි ඉතින් කතා කටින්නම් මතල බත් කටින්නම් ඉතින් ඕනේ දෙයක් කරයි ඉතින් ඒක ඒ
trend එක මං කියන්නේ මේ trend එක තේරුම් ගන්න ඕනේ මිනිස්සු මෙහෙම පිරිසක් අතට මෙහෙම පිරිසක් රටේ දේශපාලන ක්‍රියාවලිය තුල සීරියස් ගන්න එක මගේද රටේ අනාගතයට කොච්චර අනතුරක්ද කියලා ඉතින් ඒක තමයි ඒක ඇතුලේ තියෙන කාරණේ ඉතින් අපි තව එකක් තියෙනව නේද මොකක්ද ඔව් ඉතින් ඉවරයි කියලා හිතුවාට මේ වසන්ත කියව තව තියෙනවා ආ ඕකේ ඒ මොකද්ද එකක් දාලා බලමු ඉතින් ජීවත් වෙන අපහස දෙන මිනිස්සුන්ට අපහසුකම් දෙන මිනිස්සුන්ට දීමනාවක් ලබා දෙමු ඒ සඳහා අපව දෙපාරක් හිතන්න එපා තව කෝටි 10,000ක් කන් කමන්නේ අච්චු බාලා අපි දෙමු මොකද රටක් තියෙනවා නම් ඒ රටේ මිනිස්සු ඉන්නවා නම් අපි ඉතුරු සල්ලියක් දුහර පස්සේ නේද බේරගමු පස්සේ කෝටි දහදහක් කර මේ පරණ කතාවක් මේ හැබැයි මේකෙන් තේරෙනවා මේගොල්ලන්ගේ ආර්ථිකය ගැන තියෙන දැක්ම මොකද්ද කියලා. තව කෝටි දහදහක් කර අච්චු ගාලා කමක් නැහැ. අච්චු ගාලා වැඩේ කරමු ඉතින්. අර කලින් දවසක කිව්ව නේද මම අනුරගේ කතාව ගන්නකොට අනුරර ආර්ථිකය හැක්කිරෙනවා ගැන ඒක ගැන බන බොරු බයිලා කතන්දර. ආර්ථිකය හැක්කිරෙන එක බොරුවක් නෙමෙයි ඒක හැක්කිරෙනවා. නමුත් ඒක ගැන ඉදිරිපත් කරපු කතාවේදී කිව්වා මෙයාලා මේ යෝජනා කරන්නේ සල්ලි අච්චු ගහලා තව සල්ලි අච්චු ගහලා ආර්ථිකය කෘතිමව ප්‍රසාරණය කරලා අවසානයේ පාම් භාගයක් ගන්න විල් බැරෝවක සල්ලි ගෙනියන්න වෙන තත්ත්වයට රටේ ආර්ථිකය ගේන්නද කියලා. ඒකට උත්තරේ තමයි මෙන්න මේ වසන්ත සමරසිංහ දෙන්නේ පරණ වීඩියෝ එකක් වුණා. ඔය යෝජනා කරන්නේ දැන් පවතින ආණ්ඩුවකට. හරිද? මේගොල්ලෝ බලයට ආපුවම කොහොමද මේ කරන්නේ? වසන්ත සහෝදරයා යනවා, ආණ්ඩු සහෝදරයා යනවා, ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් ගේනවා. අමරිකානු ඩොලර් ගියන එහෙම ඉල්ලගෙන ඇවිල්ලා මේක කරා ඒ වරින් ගා මේගොල්ලෝ අඳින්න පළඳින විදිහට මේ ආණ්ඩුව මේ වරදින්න උපදෙස් දෙන්න මේක අහගෙන ඉඳලා කවුරු හරි කරොත් මං කියන්නේ මේවා මේ මේකේ තේරුම් ගන්න මොකක්ද මේ කවුද මේ කට්ටිය සහ මේගොල්ලන්ගේ නැවත කියන්නේ මේගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද කියන එක තේරුම් ගන්න මේ සල්ලි අච්චු ගන්න එක ගැන මේ තරම් සරලව කතා කරනවා කියලා කියන්නේ එතනින් එහාට මේ අයට බලය ගියොත් ඒ කියන්නේ මේ ලෝකේ හැම තැනකම ඔය අවුල් ඇති වුණ තැන්වල වෙනිසුවේලාවේ සිම්බාබ්වේ මෙහෙම කරන්න ගිහිල්ලා තමයි මෙහෙම ගොඩ වැදගත් කරන්න ගිහිල්ලා තමයි ඒ රටවල් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටු වෙනිසුවේලාව කියන්නේ ලෝකේ වැඩිම තෙල් සම්පත් තියෙන තැන වැඩිම තෙල් සම්පත් තියෙන රට බංකොලොත් උනා මේ මේ වගේ විවිධාකාරයේ ගොඩ වැදගත් කරන්න ගිහිල්ලා මේගොල්ලෝ හිතනවා මේ සල්ලි අච්චු ගහලා රටේ ප්‍රේ ගෝඨාභයත් ඔය මාර්ගෙ නේ ගියේ සල්ලි අච්චු ගැහුවා කිසිම ඒ ගැන තිබුණේ නැහැ ඒගොල්ලන්ට කිසිම ඇගයීමක් කිසිම තක්සේරුවක් තිබුණේ නැහැ ආර්ථික විශේෂඥයෝ අනතුරු වැංගෙව්වා ජාත්‍යන්තර පාර්ශ්ව අනතුරු වැංගෙව්වා මෙහෙම ගියොත් මේක කරගෙන යන්න බැරි වෙනවා කියලා අවසානයේ රටේ උද්දමනය දරාගෙන ඉන්න බැරි මට්ටමට ගිහිල්ලා මිනිස්සු පාරට බහැලා අන්තිමේදී ගෝඨාභය එළෙව්වා. ඔය ලෝකේ ගොඩක් වාමාංශිකව සමාජවාදී කියන ආණ්ඩුවලට අන්තිමේදී ගෙදර යන්නේ මිනිස්සු ගහලා පන්නලා. ලෝකෙ පුරා මේක එහෙමයි. එහෙම තමයි. ඔය කමියුනිස්ට් ආණ්ඩුව සමාජවාදී ආණ්ඩුව ගොඩක් ඒවා ගෙදර ගියේ මිනිස්සු පාට බහැලා ගහලා පන්නලා. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒත්ෙන්ට තමයි යන්නේ. ඉතින් ඒ හින්දා මේ මේ මේක ඇතුළේ හැමතිස්සෙම තේරුම් ගන්න ලංකාවේ මිනිසුන්ට මේ බොහොම මතු පිටින් පේන කතන්දර ටිකනේ පේන්නේ. ඔව්. ඉතින් අපි දන්නවා ලංකාවේ දැන්ට තියෙන චෞර තන්ත්‍රයක්. කියන්නේ පට්ටම හොරු ටිකක් තමයි ලංකාවේ ලංකා පාලනය කරන්නේ හොර වලල්ලක් කියන්නේ චෞර වලල්ලක් තමයි ලංකා පාලනය කරන්නේ හැබැයි පට්ටපල් හොර නඩයක් එළවලා ඊට නොදෙවෙනි මෝඩ නඩයක් ගෙනාවයි කියලා ඒ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ හරි ඒ කියන්නේ පට්ටපල් හොරු ටිකක් පාලනය කරන රටක් අනතුරක තියෙනවා වගේම ඒ හොරුට කියලාවලා මේ අර්බුදේවත් මේ රටක ආර්ථිකේවත් රටක් පාලනය කරන විදිහවත් දිගපළල තේරෙන්නේ නැති හරි වෙනම මෝඩ කයිවාරුකාරයෝ ටිකක් ගෙනාවයි කියලත් රටේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ මේක තේරුම් ගන්න පුළුවන් අලුත් දේශපාලන පරපුරක් ගොඩනගන්න ඕනේ ඒ කියන්නේ රනිල්ලා රාජපක්ෂලාව පරද්දන්න නම් ඒගොල්ලෝ ගෙදර යවන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ දුර්දාන්ත පාලනය නවත්වන්න ඕනේ පහද අපි මේ මතේ ඉන්නවා එතකොට ඒක නබල් ඒක ඒගොල්ලම ගෙදර යවන්න එහෙම නැත්නම් ඒගොල්ලෝ ගෙදර යවලා රටේ පාලන බලය දෙන්න පුළුවන් කාටද හරි එතකොට ඒක සජිත් පැහැදිලි සජිත් කියන්නේ මේක නොදෙවෙන කතාවද ඒගොල්ලෝ අපිට මඩ ගහනවානේ අපි දැන් සජිත්ගේ කට්ටිය ආරම්භ කළා පරණ පින්තූර දෙන්න දැන් අපිට අඩු ගානේ කොන්දක් තිබ්බ ඒගොල්ලෝ අපේ ප්‍රතිපත්ති වලට එකඟ නොවෙනකොට සාපිට එකට ගමනක් යන්න බැරි වෙනකොට එකෙන් අයින් වෙලා අපේ ගමනක් යන්න මේගොල්ලෝ මොකද කරේ හැම ආණ්ඩුවට මුකු ගා හිටියන්නේ හැම ආණ්ඩුවට මුට එන හැමෝටම හොරෙන් මුකු ගානවා මුකු ගහලා අපිට මඩ ගහනවා හරි ඒ කිය අපිට අඩු ගානේ කොන්දක් තිබ්බ තනියම නැගී සිට අපේ හයියෙන් තනියම දේශපාලන ගමනක් යන්න මේගොල්ලෝ හැම ආණ්ඩුවත් එක්කම හොරෙන් ඩීල් දානවා හැමෝටම හොරෙන් ඩීල් දානවා හරි දාලා අපිට මඩ ගහනවා හරි ඉතින් අවසානයේ වාක්‍යනේ කැදී සජිත් මීට නොදෙන්න සජිත්තු ගෙනල්ල ඕගොල්ලන්ගේ නායකය කරගන්න සජිත්තු ගෙනලා ජාතික ජනබල වේගයේ නායකයා මොකද එක ප්‍රතිපත්තියන්නේ
එක මාර්ග යන්නේ. ඒකට සජිතුත් හදනවා මේගොල්ලන්ට වඩා වාමාංශික වෙන්න. එහෙමනේ යන්නේ. සජිතුත් හදනවා මේගොල්ලන්ට වඩා ජනප්‍රියවාදී වෙන්න. ඉතින් මං කියන්නේ සජිතුයි රයිගමේ ගම්පලේ වගේ. ඔය දෙකොල්ල එකතු වෙන්න. ඔය දෙකොල්ල එකතු වෙන්න. ඇත්තටම රනිල් රාජපක්ෂලාට විරුද්ධව මෙරටේ අලුත් දේශපාලන මෙරට අලුත් ගමනක් යන්න ඕනේ කියලා හිතන පිරිසට පුළුවන්. එතකොට වෙන දේශපාලන බලවේගයක් නිර්මාණය කරන්න ටිකක් සීරියස් මිනිසුත් එක්ක. ඇත්තනම් වැඩ දන්න මිනිසුත් එක්ක. ඇත්තටම මොකක් හරි දෙයක් කරලා තියෙන මිනිසුත් එක්ක. ඔව් අනිවාර්යයෙන්. මං හිතන්නේ ඒ දේශපාලන පෙරමුණ ගොඩනගන විතරයි පුද්ගලිකව මට පේන විදිහට මේකට උත්තරේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ රයිගමේ ගම්පලේ වගේ මේ දෙගොල්ලෝ මේක කට්ටිය. කවුරුත් නැතිවද අපි මේගොල්ලන්ට දෙනවා වගේ එකක්. එහෙම දීලානේ දැන් මෙච්චර කල්. අන්තිමේදී අවුරුදු 75ක් අවුරුදු 76ක් අවුරුදු 80ක් කියේ හැමදාම ওই නම්බරේ වැඩි කර කර ඕකට බැන බැන ඉන්නේ. එන්න තියන්නේ. හරි ඉතින් මේවා මේගොල්ලෝ මේ බලය ගන්න කලින් කියන කතන්දරනේ තේරුම් ගන්න පුළුවන් නේද කවුද කියලා. ඔව් අනිවාර්යයෙන්. ඉතින් අප වසන්ත සමරසිංහ උපාහාර උත්සවයේ අවසානයේ asianmirror.lk